දැන් අතේ ඇති මුදලට ලොකු ඉතිරියක් සමගින් එස්ට්‍රා අපි හැමදාම දරුව මතය තමයි බලය මධ්‍යගත වීමට වඩා විමධ්‍යගත වීම ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යයි වෙන අපි ඒකේ තියෙන අඩු ලුහුණු කම් දිගපළල අපි කතා කරන්නේ ඊට දෙවෙනුව විමධ්‍යගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යයි ජනාධිපතිතුමා ඔක් කරන්නේ නැහැ ඒක මං කියන දේ පිළිගන්න විපක්ෂ ඉන්නේ අපි එහෙම නැත්නම් සජබ සජබ කරන දේ ගැන අපිට මුකුත් කියන්න බෑ ගාඩ ජාතික නිදහස් සභාව ඒකත් විපක්ෂයේ ඉන්නේ ඒගොල්ලන්ගේ ස්ථාවරය මම දන්නේ හැටියට නම් විමධ්‍යගත කරපු බලයකට ඒගොල්ලත් එකඟයි අපිත් එකඟයි මේ පක්ෂයේ හැටියට තාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා සමගි ජන බලවේගය 13 වෙනි ව්‍යවස්ථාව පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පෙර කලින් තිබුණු පළාත් සභා යලි සක්‍රිය කිරීම වහාම ආරම්භ කරන්න මැතිවරණයේ පවත්වලා ඒ මැතිවරණය සඳහා මහජන නියෝජිතයන් පත් කිරීමට ඉඩ දෙන්න අපි පැහැදිලිව කියන ආණ්ඩුවට ආණ්ඩුව මේ රටේ මූලික ප්‍රශ්නය හඳුනාගන්නේ නැතුව රට ජනතාව මුණ දෙන අර්බුදකාරී තත්ත්වය සහ ප්‍රශ්න ගැටලු යටපත් කිරීම සඳහා 13ක් ගැන මේ කතා කරන්න පටන් ගත්තා මිසක මේ රටේ ජනතාව තුරවත් දකුණවත් කවුරුවත් 13 වෙනි ව්‍යවස්ථාවක් ගැන කතා කළේ නැහැ. ඒකෙන් පේන්නේ මොකක්ද? රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට ප්‍රශ්න යටපත් කරලා තව අලුත් ප්‍රශ්නයක් ඇති කිරීම තමයි ජනාධිපතිවරයාගේ තාන්ත්‍රික ප්‍රයත්නය කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ දන්නවා මේකේ ලයිස්තු තුනක් තියෙනවා. එකක් පළාත් සභාවට අයිති විෂයන්, මධ්‍යම ආණ්ඩුවට පමණක් අයිති විෂයන්, දෙගොල්ලොන්ටම අයිති විෂයන්. මේ දෙගොල්ලොන්ටම අයිති විෂයන් තිබීමෙන් තමයි සරමක් දුරට හරි ස්ථාවරභාවය රැකෙන්නේ. ජනාධිපතිවරයාගේ කතාවේදී කිව්වේ සමගාමී ලයිස්තු යව අයින් කරන්න ඕනේ කියලා. මේ විදිහේ ව්‍යවස්ථා තියෙන බොහෝ රටවල සමගාමී ලයිස්තු තියෙනවා. ඉතින් සමගාමී ලයිස්තුවත් අයින් කරලා 13 තියෙන බලතල සම්පූර්ණ ස්වායක්තව භුක්ති විඳින බලය දුන්නොත් මේ රටේ හිටපු ජනාධිපතිවරු 7 දෙනෙක් නොකරපු වැඩේ කරන්න ඉඩ දුන්නොත් මේ රටේ ආයේකීය භාවය කිසි ලෙසකින්වත් ආරක්ෂා වෙන්නේ නැහැ. මෙතන බෙදෙන්නේ පරමාධිපත්‍ය බලය. යම් කිසි පරමාධිපත්‍ය බලයේ බෙදිච්ච පළාතක ක්‍රියාකාරීත්වයට මුදුනේ පාලනයෙන් බලපෑම් කරනවා අපිට ඒක නියමානුකූලව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තරයට ඉල්ලීම ගියොත් නිසක ලෙසම අධිකරණ තීන්දුවකින් වෙන්වීමේ අයිතිය ලැබෙනවා. කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය අගෝස්තු 18 සිට 31 දක්වා